ඔබට මුදල් පිළිබඳව ගැටලු තිබෙනවද? ජීවිතයේ ගොඩක් දෙනෙක්ගේ මුදල් පිළිබඳ තියෙන ගැටලුව මුදල් ඉපැයීමට නොහැකිකම නෙවෙයි. ඇත්ත වශයෙන්ම බැලුවොත් ඔවුන්ගේ ගැටලුව බවට පත් වෙන්නේ ඔවුන් මුදල් පිළිබඳව හිතන ආකාරය. ඒක තමන්ට වැඩ කරන්නේ කොහොමද කියලා හිතන ආකාරය. මුදල් ඉතාමත්ම හොඳින් උපයන කෙනෙක් දිහා බැලුවොත් ඒ කෙනාගේ ඒ මුදල් ඉපැයීම පිටිපස්සේ ඔහු මුදල් පිළිබඳ හිතන ආකාරය සැඟවිලා තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක් මුදල් උපයන්න නොහැකි කෙනෙක් අපි ගත්තොත් දුප්පත් පුද්ගලෙක් ගත්තොත් මුදල් වලින් එම පුද්ගලයාගේ දුප්පත්කමට ඒ දරිද්‍රතාවයට බලපාන ඔහුගේ සිතවිලි දාමයක් ඒ ක්‍රියාවලිය පිටිපස්සේ හැංගිලා තියෙනවා. ඒ අනුව ගත්තහම මුදල් උපයන්න වගේම මුදල් ඉපැයීමෙන් තොරව ඉන්න මේ කාරණා දෙකටම යම්කිසි පුද්ගලයෙකුගේ සිතවිලි දාමය බලපානවා. ජීවිතේ අපි කොයි විදිහේ ප්‍රතිඵල මුදල් නිසා අත්පත් කරගත්තත් එදිනදා ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් සපුරා ගැනීමේදී මුදල් කියන සාධකය අනිවාර්යෙන් අපි විසින් යම්කිසි ප්‍රමාණයකින් හෝ ඒ ඉලක්ක ජයග්‍රහණය කළ යුතුව තිබෙනවනි. මොකද තමන්ට අවශ්‍ය කරන ආහාර පානවල ඉඳන් ජීවිතේ නොයෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපිට මුදල් කියන දේ අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට මිනිසුන්ට නිර්මාණය වෙන ගැටලු වලදී තමන්ගේ අතමිට මුදල් නොගැවසීම සහ සමහර විට අසීමාන්තික ආශාවන් තිබීම ඒවා ඉටු කර ගැනීම සඳහා අතිවිශාල වශයෙන් මුදල් පසුපස හඹාගෙන යාම මේ වගේ කාරණාත් බලපාන්න පුළුවන්. ඒ කොහොම වෙතත් තමන්ගේ එදිනදා ජීවිතයේදී තමන්ගේ අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න අපිට මුදල් කියන කාරණාව අවශ්‍යයි කියන එක බැහැර කරන්න බෑ. ඔබ මහා පරිමාණයෙන් මුදල් උපයන්න අපේක්ෂා කරන කෙනෙක් වුණත් එදිනදා ජීවිතයේ අවශ්‍යතාවන් සඳහා සරිලන ඉපැයීමක් කරන්න අපේක්ෂා කරන කෙනෙක් වුණත් අද මම මේ කියන්න යන කාරණා දෙක ඔබට වැදගත් වේවි. අපි කියනවනේ ඔබට යමක් දිනන්න do and don't දෙකක් තිබෙනවා. do කියන්නේ කළ යුතු දේවල්, don't කියන්නේ නොකළ යුතු දේවල්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ don't දෙකක් සහ do එකක් ගැන. ඉතින් මේ කාරණාව මුදල් ඉලක්ක වලට යන්න ඔබට කොහොමද උපකාරී වෙන්නේ කියලා අද වීඩියෝවෙන් ඔබට බලා ගන්න පුළුවන්. චැනල් එකත් එක්ක රැඳෙන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ අවසානයේ ඔබගේ අදහස comment කරන්න, like කරන්න, වගේම bell icon එක click කරලා notification එක ගෙන්න ගන්න process එක කරන්නත් අමතක කරන්න එපා. channel එක තව කෙනෙක්ට recommend කරන්නත් පුළුවන්. ඉතින් රැඳෙන්න අද අපි කතා කරන්නේ don't දෙකක් සහ do එකක් පිළිබඳව. මුදල් ඉපැයීම සඳහා තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණාව ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. ඒ කියන්නේ මේ එළියේ ලෝකය පිළිබඳව. කොටස් වෙළඳපළ ආයෝජනය කරනවද, බිස්නස් එකක් පටන් ගන්නවද, ඔන්ලයින් ට්‍රේඩින් එකක් කරනවද, මේ වගේ එළියේ ලෝකයේ අපිට කරන්න පුළුවන් මොනවද කියන කාරණාව ගැන අපි හැමෝම අවධානය දෙනවා. හැබැයි මුදල් ඉපැයීම සඳහා මාගේ මේ මානසික ක්‍රියාවලිය මොන වගේ විය යුතුද, මට මුදල් ලැබෙන්නේ මොන විදියේ මානසික ක්‍රියාවලියකින් මම සමන්විත වුණොත්ද, මුදල් පිළිබඳව මම මොන විදියට හිතුවොත්ද කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය දෙන්නේ නැහැ. එතකොට ඔබ මුදල් උපයන මානසිකත්වය, මුදල් උපයන මානසිකත්වය කියලා කියන්නේ මට මුදල් ඕනේ කියන මානසිකත්වය නෙවෙයි, මුදල් ලැබෙන්නේ මොන මානසිකත්වයක ඔබ සිටියොත්ින්ද කියන කාරණාව පුහුණු කරන්නේ නැති වුණොත් ඔබ කොටස් වෙළඳපළ ආයෝජනය කරත්, අනිත් පැත්තෙන් ගත්තාම ඔන්ලයින් ට්‍රේඩින් කරත්, ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරත් සැබෑ ලෙසින්ම මුදල් ඔබ වෙත ළඟා කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා තමයි මම කියන්නේ ඔබ කුමන මානසිකත්වයකින්ද යමක් කරන්න කියන එක හරිම වැදගත්. දැන් අපි ගත්තොත් විවිධ පොත් ලියවිලා තියෙනවා කොහොමද මුදල් උපයන්නේ කියන කාරණාව පිළිබඳව. රොබර්ට් කියෝසාකිගේ මේ රිච් ඩැඩ්ස් රිටයර් යං රිටයර් රිච් කියන ග්‍රන්ථය ගත්තත්, මේ මංගාව තියෙන ග්‍රන්ථවල කීපයක්, කෙන් හොන්ඩාගේ හැපි මනී කියන මේ කෘතිය ගත්තත්, ඊට පස්සේ ජෝර්ජ් ක්ලාසන්ගේ ද රිචස්ට් මෑන් ඉන් බැබිලෝන් කියන මේ කෘතිය ගත්තත්, ඒ වගේම මෝගන් හූසල්ගේ සයිකොලොජි ඔෆ් මනී කියන මේ කෘතිය ගත්තත්, ඊට පස්සේ ටෝනි රොබින්ස්ගේ මම බොහොම කැමති පොතක් තමයි මනි මාස්ටර් ද ගේම් කියන මේ කෘතිය ගත්තත්, මේක ටිකක් ලොකු පොතක්. මේ හැම එකකම මුදල් ඉපැයීම සඳහා ඔබ මොන විදියට ක්‍රම අනුගමනය කළ යුතුද කියන කාරණාව ගැන වගේම වැඩිපුර මුදල් ඉපැයීමේ මානසිකත්වය පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා අද දවසේදී මේ වැදගත් කාරණා දෙකක් මේක කරන්න එපා සහ මේක කරන්න කියන එක කියන්න ඕනේ කියලා. මොකද්ද වැඩිපුරම මෙන්න මේ දේ කරන්න එපා කියලා කියන්නේ? පළවෙනි සාධකය තමයි මුදල් බලවත් ස්වාමියෙකු ලෙස දකින්න එපා. දැන් බලවත් ස්වාමියෙක් ලෙස මුදල් දකින්න එපා කියලා කියන්නේ ඇයි? මුදල් කියන්නේ අතිශය බලවන්ත දෙයක් විදිහට දකින්න අපි පුරුදු වෙලා ඉන්නවා. මොකද හේතුව අපිට අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මුදල් අවශ්‍යයි.
අර සාමාන්‍ය විවහාරයේ තියෙනවා සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි කියලා. දෙවියන් කියන්නේ ඊටමත්ම බලවත් කෙනෙක්. එතකොට මුදල් බලවත් විදිහට දැක්කට කමක් නැහැ. Taman ඒ බලවත් මුදල් ලබා ගැනීම සඳහා දුර්වලයෙක් ලෙස දකින්නේ නැතුව. මොකද සමහර වෙලාවට කෙනෙක්ව ඊටමත්ම බලවන්ත චරිතයක් විදිහට අපි අර්ථකථනය කරගන්නකොට ඒක ඇතුලේ ටිකක් අපි ඊට වඩා ගොඩක් පල්ලෙහා තැනක තමයි අපි ස්ථානගත කරන්නේ. දැන් ඔබ යම් කිසි සාදයකට සහභාගී වෙලා ඉන්න අතරවාරයේදී ඊටමත්ම හොඳින් හැඳ පැලඳගත් පුද්ගලයෙකු වෙත ලංවීම සඳහා සුදුසු ඇඳුමක් ඔබ ගාව නැහැ සුදුසු පෙනුමක් ඔබ ගාව නැහැ කියලා හිතුනොත් ඔබට දැනෙන්න ඒක පටන් ගත්තොත් ඔබ කවදාවත් ඒ පුද්ගලයාට රීච් කරන්නේ නැහැ ඒ පුද්ගලයා වෙත ලං වෙන්නේ නැහැ මොකද හේතුව ඔබට දැනෙනවා මේ පුද්ගලයා අතිශයින්ම බලවත් කියලා. එතකොට අර පුද්ගලයාත් ඔබ වෙත රීච් කරන්න උත්සාහ කරන්නේ නැහැ මොකද හේතුව ඔබගේ පැත්තෙන් ඔහු වෙත පැමිණීමට සූදානමක් නොමැති නිසා. මුදල් සම්බන්ධෙනුත් ඇති වෙන්නේ ඔන්න ওই වගේ තත්වයක්. ඔබ මුදල් අතිශය බලවත් ස්වාමියෙක්. ඒ කියන්නේ මගේ ජීවිතයේ දේවල් තීරණය කරන්නේ ඒක විසින්. ඒ කියන්නේ මම ඩිප්ලෝමා එකේ නතර වෙනවා. මොකද මට වියදම් කරන්න පුළුවන් ඩිප්ලෝමාවකට විතරයි. උපාධියකට යන්න මුදල් හොයාගන්න මට බෑ. ඒ මුදල් හොයාගන්න බැරි වීම තමයි තීරණය කරන්නේ මම උපාධියකට යනවද නැද්ද කියන කාරණාව. ඒ කියන්නේ මුදල් තමයි සියල්ල තීරණය කරන්නේ. හරි. ඒ කියන්නේ මට ඒ සම්බන්ධයෙන් යමක් කරන්න බෑ කියන තැනට ඔබ ආවොත් ඔබට කවදාවත් මුදල් උපයන මානසිකත්වයක් මේන්ටේන් කරන්න බෑ. මොකද ඔබ ඒක තමයි බලවත් විදියට දකින්නේ ඔබව නෙවෙයි. එතකොට මෙතන තියෙන ගැටලුකාරී තත්වය තමයි ඔබ මුදල් විතරක් නෙවෙයි. ඔබ යම් කිසි දැනුමක් උනත්, ඔබ යම් කිසි කුසලතාවයක් උනත්, ඔබ යම් කිසි ආකල්පයක් උනත්, යම් කිසි පුද්ගලෙක් උනත්, ආ ඒ දෙයට මට රීච් කරන්න බෑ, ඒ වෙත මට ළඟා වෙන්න බෑ. මොකද ඒ තරමට ඒක බලවත් කියලා දකින්න පටන් ගත්තොත් ඇත්තටම ඔබට කවදාවත් ඒක අත්පත් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබට අත්පත් කරගන්න බැරි දැනුමක් ඒ තරමට ඒක ලොකු එකක් විදිහට ඔබ දැක්කොත් ඔබ කවදාවත් ඒ දැනුම අත්පත් කරගන්නේ නැහැ. මොකද ඔබ ඒකට කිට්ටු වෙන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනේ අපිට ඌව කරන්න බෑ. අපිට ඌව කරන්න කොහොමද? අපිට මොන හැකියාවකටද අපි කොහොමද ඌව කරන්නේ? වගේ තමන්ව දුර්වල කරන සහ තමන් ළඟා විය යුතු තැන අතිශයින් බලවත් කරන මානසිකත්වයක රැඳී සිටීම ඔබට මුදල් නෙවෙයි ඕනෑම දෙයක් අත්පත් කරගැනීමේදී ප්‍රබල බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා අංක 1 මුදල් බලවත් ස්වාමියෙකු ලෙස දකින්නට එපා. මොකද්ද මේකේ දෙවෙනි කාරණාව? ඒකෙම අනෙක් අන්තය. මුදල් තමන්ගේ යටහත් සේවකයෙක් ලෙස දකින්නට එපා. මොකද්ද මේ කියන්නේ? ඔබ දැකලා තියෙනවද ඇතැම් අතිශය ධනවත් භාවයට පත් වෙන පුද්ගලයෝ? පසු කාලීනව අපි දන්නවා මේ මුදල් වියදම් කරනවා කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව. මට මුදල් ඕන විදිහකට වියදම් කරන්න පුළුවන්. මට මුදල් ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මුදල් ඉන්නේ මම වෙනුවෙන් වැඩ කරන්නමයි කියන සිතිවිල්ල. ඒ සිතිවිල්ල වැරදි නෑ. මුදල් අපි වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. නමුත් ඒක වහල් භාවයට දාලා මුදල් වියදම් කරන්නේ කිසි ඇඟට ගැම්මක් නැතුව, ඇඟට ගාණක් නැතුව අමාරුවෙන් හම්බ කරන සල්ලි ලේසියෙන් වියදම් කරලා දානවා. දැන් මෙහෙම පුද්ගලින් ගාවත් මුදල් රැඳෙන්නේ නෑ. මුදල් ඔවුන් ගාව රඳවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ගන්නකෝ මයික් ටයිසන් කියලා කියන්නේ ලෝකයේ බිහි වෙච්ච අති විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙක්. එක රැයින් ඔහු ජයග්‍රහණය කරන තරඟවලින් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් උපයපු පුද්ගලයෙක්. හැබැයි ඔහු එක්තරා වෙලාවක තමන් බුන්වත් භාවයට පත් වුණා, බංකොලොත් වුණා කියන එක නිවේදනය කළා. ඒ වගේම ලැරි කින් කියන්නේ ඇමරිකාවේ හිටපු අති දක්ෂ නිවේදකයෙක්. ඔහු කරපු සමහර ෂෝස් තියෙන අතිශයින්ම ජනප්‍රිය වුණා. ලැරි කින්ට එක්තරා අවස්ථාවක නිවේදනය කරන්න සිද්ධ වුණා තමන් බැංක්‍රප්ට්ඩ්, එහෙම නැත්නම් තමන් බංකොලොත් වුණා කියන කාරණාව. මොකක්ද ඒකට හේතුව බවට පත් වෙන්නේ? හේතුව තමයි තමන්ගේ අතේ තියෙන මුදල් නොවටිනා දේවල්, එහෙම නැත්නම් අගයක් නොමැති ලෙසින් ඒක විසි කරලා දාන්න ඔහු හැම විටම කටයුතු කරනවා. දැන් ඔබ කල්පනා කරන්නකෝ, ඔබ යටතේ ඉන්න යම් කිසි සේවකයෙකුට ඔබ සලකන්නේ බොහොම නරක විදිහට නම්, ඔබ ඔහුගේ අගයක් දකින්නේ නැත්නම්, ඔබ ඔහුට සලකන්නේ වටිනාකමක් නොමැති කෙනෙකු ලෙස නම්, ඔහු ඔබ ගාව රැඳෙන්නට තියෙන ඉඩකඩ හරිම අඩුයි. අර මුදල් පිළිබඳ මානසිකත්වයේදී මුදල් කියන්නේ මේ නොවටිනා දෙයක්, ආ ඒක මං වෙනුවෙන් වැඩ කරන්න තමයි තියෙන්නේ කියන මානසිකත්වයට ඇවිල්ලා මේක විසි කරන්න පටන් ගත්තොත් ඔබට කවදාවත් මුදල් Taman ගාව රඳවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒක ඔබට දිරි දෙන්නේ නැහැ ඔබ ගාව රැඳෙන්න. ඒතකොට මේ කාරණා දෙක කරන්න එපා. එකක් තමයි මුදල් කියන්නේ ඔබට ළඟා විය නොහැකි අතිශය බලවත් ස්වාමියෙකු ලෙස දකින්න එපා. දෙවෙනි කාරණාව තමයි මුදල් වලින් මට ඕන දෙයක් කරන්න පුළුවන්, ඒක ඉන්නේ මගේ වහල් භාවය සඳහා, මට ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කියන මානසිකත්වයට එන්න එපා. ඒක සේවකයෙකු ලෙස සලකන්නට එපා. එමනම් මුදල් සම්බන්ධයෙන් හිතන්න ඕනේ කොයි විදිහටද? ඒක තමන්ට වඩා උඩින් තියන්නත් එපා, ගොඩක් තමන්ට වඩා පල්ලෙහින් තියන්නත් එපා. සැලකිය යුත්තේ කොයි ආකාරයෙන්ද? ඔබ හිතන්න
මුදල් පිළිබඳව අපිට එන්න පුළුවන් හොඳම මානසිකත්වයේ පිළිබඳව මිතුරෙකු ලෙස සලකන්නට එවැනි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපිට තියෙන පුළුවන්කම. මොකද අපි අහලා තියෙනවා මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති විතසිතුවම් රූමෙන් පිටුනොපාවිතී කියලා. අන්න එහෙම මිත්‍රත්වයක් ගොඩනගා ගන්න දුකේදී සැපේදී දෙකේදීම එයා අපිත් එක්ක ඉන්නවා. මොකද හේතුව? මිත්‍රත්වයකදී සැබෑ සම්බන්ධතාවයකදී වෙන්නේ එකිනෙකා තීරුම් ගැනීම සහ එකිනෙකාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම. දැන් මේක නිකන් අශ්වයෙක්ව පදවගෙන යනවා වගේ වැඩක්. දැන් අශ්වාරෝහකයාට අශ්වයව නම්ම ගන්න බෑ. එයාට පහර දීලා. දැන් අපි දැකලා තියෙනවා සමහර සර්කස් වල සමහර සත්තුන්ව වලස්සුන්ව සිංහයින්ව කසයක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙක් හසුරවනවා කසේ ඉදිරියට දාලා. හැබැයි අශ්වයා මත නැගෙන්න බෑ. බොහොම තදින් පහර දීලා අශ්වයව මේ බලහත්කාරය පාලා අශ්වයව පාලනය කරන්න බෑ. ඒ සඳහා ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් අශ්වයා සහ මිනිසා අතර නිර්මාණය විය යුතුව තිබෙනවා. අශ්වයාට දැනෙන්න ඕනේ ආ මෙයා මිත්‍රශීලී සහ මෙයාගෙන් මට හොඳට සැලකුම් ලැබෙනවා. අන්න එවැනි අවස්ථාවක පමණයි අශ්වයා තමන්ගේ පිටමත නගින්න අශ්වාරෝහකයාට ඉඩ දෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි මුදල් සම්බන්ධෙනුත් තියෙන්නේ. ඔබ සහ මුදල් අතර ඉතාමත්ම හොඳ අවබෝධයක් සහ හොඳ සම්බන්ධතාවයක් නිර්මාණය විය යුතුව තිබෙනවා. එවැනි පුද්ගලෙක් කටයුතු කරන්නේ කොහොමද? ඔහු මුදල් වල වටිනාකමක් දකිනවා. ඒ සම්බන්ධතාවය ආරක්ෂා කරගත යුතු බව දකිනවා. ඒ වගේම ඒක නිකරුණේ එහෙට මෙහෙට විසි කරලා දාන්න ඔබ සූදානම් නැහැ. ඔබ හැම විටම ඒකට නිසි වටිනාකමක් ලබලා දෙනවා. ඔබ අතට යම් කිසි මුදලක් ආපුවම ඒක වියදම් කරන්නේ නිසි වටිනාකමක් සහිතව. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ වැටුප අතට ගත්තොත් ඔබ ඒක ඔබගේ අර මූලික අර ඒ කියන්නේ තරම් විශාල නොවන අවශ්‍යතා සඳහා ඔබ ඒක වැය කරන්නේ නැහැ. ඔබ ඒකෙන් කොටසක් ආයෝජනය කරන්න ඉතුරු කරනවා. කොටසක් ඉතුරු කරන්න පැත්තකින් තියෙනවා. ඒකට යම්කිසි අගයක් වටිනාකමක් ඔබ ලබලා දෙනවා. මෙන්න මේක තමයි මුදල් සමග ඇති කරගන්නා මිතුරු මානසිකත්වය කියලා කියන්නේ. අනේ මිතුරු මානසිකත්වයෙන් යුතුව ඔබ මුදල් එක්ක කටයුතු කරන්න පටන් ගත්තොත් එතනින් එහාට ඔබ අමාරුවේ වැටෙන වෙලාවක ඇතැම් විට ඔබ අර ආයෝජනයක් විදිහට කරපු ඉන්ෂුරන්ස් එක ඔබගේ පිටට එනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න අයින් කරපු මුදලක් ඔබගේ පිටට එනවා වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මුදල් එක්ක ඇති කරගන්නා මිත්‍රශීලී සම්බන්ධතාවය කියලා කියන්නේ. පමණට වඩා ඉහලින් Tamanගේ ස්වාමියෙක් ලෙස සලකන්නේත් නැහැ. ඒ වගේම ඒක ඊටමත් පහසුවෙන් හැසිරවිය හැකි Tamanගේ වහලෙකු ලෙස සලකන්නේත් නැහැ. මැද තැනක ඉඳගෙන තමයි මුදල් එක්ක ගනුදෙනු කරන්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයක් තමයි ගොඩනගා ගන්න. ඉතින් මෙන්න මේ කියන කාරණාව හරියට ඔළුවට දාගන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මුදල් සම්බන්ධව මුදල් Taman කෙරෙහි වැඩ කරන විදිහ වෙනස් කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙයි. මොකද හේතුව අපි හිතන විදිය වෙනස් වෙනකොට වැඩ කරන විදිය වෙනස් වෙනවා. වැඩ කරන විදිය වෙනස් වෙනකොට ප්‍රතිඵල ලැබෙන දේවල් වෙනස් වෙන නිසා. දැන් විශේෂයෙන්ම මුදල් Tamanට වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ගැන මේ විවිධ ග්‍රන්ථවල ලියවිලා තියෙන දේවල් වල සාරය එකට එකතු කරලා පැය දෙකක ඔන්ලයින් සැසියක් අපි පවත්වන්න කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ජූනි මාසේ 25 වෙනිදා හවස 7 සිට 9 දක්වා ඉරිදා දවසක් Zoom සැසියක් විදිහට තමයි මේක පවත්වන්නේ. අපි මේ පිළිබඳව මූලික නිවේදනය කරන්න කලින් අපි යම්කිසි ඉඟියක් කරා. අන්නේ ඉඟියට මේ වෙනකොට 200කට වැඩි පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. ඕන් මූලික ලියාපදිංචි වීම කරලා තිබෙනවා. ඔබටත් මේ සැසියේ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි නම් ඔබ මේ description එකේ තියෙන මේ Google form එක fill කරන්න. මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන වැඩිදුර තොරතුරුත් අපි description එකේ දාලා තිබෙනවා. අපි තව පොඩි round up එකක් යන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේ ඉඳන්. අපි විවිධ ආයතනවල විවිධ තැන්වල ගිහිල්ලා විවිධ වැඩසටහන් කරනවානේ. පහුගිය සතියේ අපි මොනවාද ඒ විදිහට කරපු වැඩසටහන් කියලා බලාගෙනම වීඩියෝවට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. තවත් විශේෂ content එකක් අරගෙන ඊළඟ වීඩියෝවෙන් අපි ඔබව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ගියෙන් නම් එතකන් පරිස්සමින් ඉන්න. මගේ නම සෙවන්ද ප්‍රිස්තිලා. අද දවසේ මේ භාතිසය කරපු වැඩසටහන ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම පාඩම් කරන්නේ ඕනවට එපාවට. ඇත්තටම මං වගේම අනිත් අයත් එහෙම වෙන්න ඕන. මොකද අපිට තියෙන ස්ට්‍රෙස් එකකින් තමයි හැම වෙන්නේ. ඉතින් අද මං හිතාගත්තා මේ මං ජීවිතේ අදීනම් පටන් ගන්නවලුතින් හොඳට පාඩම් කරනවා කියලා. ඇත්තටම සර් වගේ කෙනෙක් ලැබුණ නිසා මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහනට දායකත්ව දුන් හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. Thank you.
මම රෆ්නි තමාරා අද සර්ගේ වැඩසටහන ඇත්තටම හොඳයි කවදාවත් දැනෙච්ච නැති විශ්වාසයක් අද මට දැනුණා ඉතින් සර් එක වැඩ කරලා බලන්න ආසයි මගේ ජීවිතේට ලොකු පන්නරයක් මම ගත්තා සර් අද කරපු වැඩසටහනේදී සර්ට බොහොම ස්තුතිවන්ත වෙනවා අද කරපු මේ වැඩසටහන පිළිබඳව